සමහර අය හිතනවා දැන් ඔබතුමා මේ ජනාධිපතිවරණයෙන් පස්සේ මේ දවස්වල මේ මොහොම බොහොම ෆයිට් එකක් යන්නේ මේ ආණ්ඩුවත් එක්ක මේ තරුණ තරුණියෝ ඔබතුමා මේ බලයට පත් වුණොත් මේ තරුණ තරුණියෝ කියන දේව අහනවද ඔබතුමා Facebook එකේ දාන ඒවා තියෙන ප්‍රශ්න ගැන කතා කරමු ඔබතුමා සවන් දෙනවද අපේ තරුණ අහන්න ඕනේ කියලා දැන් අපේ තරුණ තරුණියන්ට තියෙන විශාල ලොකු ප්‍රශ්නයක් තමයි ඉදිරියේදී ආයිත් VPN පාවිච්චි කරන්න වෙයිද කියලා අපි ඇත්තටම මගේ කොන්සෙප්ට් එකේ තියෙන ලොකුම එකක් තමයි තරුණයන් වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්න මේ ජාත්‍යන්තරයත් එක්ක ජාත්‍යන්තරයේ ප්‍රගතියත් එක්ක ඉදිරියට යන්න. එතකොට ඒ වෙනුවෙන් අපි විවෘත වෙන්නට ඕන. අපි එක පැත්තකින් අපේ දේශීය සංස්කෘතිය දේශීය කර්මාන්තකරුව දේශීය වගාව වැවිලිකරුව ආරක්ෂා කරන ගමම්ම අද ආසියාව දිහා බැලුවොත් ආසියාව තමයි අද ආර්ථික කේන්ද්‍රස්ථානය වෙලා තියෙන්නේ. හැබැයි කොහොමද මේක වෙලා තියෙන්නේ කියලා බැලුවම මේක තාක්ෂණය මුල් කරගෙන තමයි වෙලා තියෙන්නේ. එතකොට අපි මේ 21 වෙනි සතවර්ෂය හඳුන්වන්නේ නොලෙජ් බේස් සෙන්චරියක් කියලනේ. ඒ කියන්නේ බුද්ධිය මුල් කරගත්ත මේක දිහා බැලුවම විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය කම්පියුටර් තාක්ෂණය ඔය ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් රොබොටික්ස් ඕවා මුල් කරගෙන. ඉතින් මේවා කරන්නට නම් මේ ජාත්‍යන්තරයත් එක්ක අපේ කමියුනිකේට් කරන්න නම් අපි මේ යටිතල පහසුකම් ටික තරුණ තරුණයන්ට සලස්සලා දෙන්නට ඕන. ඒක තමයි මූලිකම දේ කිසිම පාලනයක් නැතුව. මම හිතන්නේ තරුණ තරුණයන් වගකීමක් තියෙන අය. දැන් ඔය එක එක බාධක රෙස්ට්‍රික්ෂන්ස් දාන්න හේතුව වගකීමකින් තොරව වැඩ කරනවා නම් හින්දානේ. නමුත් එහෙම නැතුව වගකීමකින් වැඩ කරනවා නම් අපිට මේ අන්තර්ජාලය අපිට විවෘතව තියන්නට පුළුවන්. ඒකම ඒකට අවශ්‍ය මේ ඔය ෆාස්ට් ඩේටා ලින්ක් එකක් ලබා ගන්න. එහෙම නැත්නම් අපි දැනුත් දන්නවා ගප් පළාත්වලට ගියාම ජීවත් නැහැ. එතකොට කොහොමද මේ ඇපලිකේෂන් එකක් ඩිවලප් අනිතක දැන් ගොඩක් අපි ගත්තොත් තැන් ඇමරිකාව සහ සිංගප්පූරුවල වගේ රටවල ගොඩක් වෙලාවට මේ තැන් අපේ තරුණ තරුණියෝ ෆ්‍රී වයිෆයි විල්ලන්න නෑ. දැන් අපේ අය කියන්නේ කොල්ලො කෙල්ලො කියන්නේ අපි වැඩ කරලා මහන්සියලා අපි ඉන්ටර්නෙට් එක ගන්න මොකද වයිෆයි නායකයෝ ෆ්‍රී වයිෆයි දෙනවා කොහොමද දැන් ඇත්තටම එක හිනා වෙනවා. හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ලිමිට් කරලා තියෙනවා ගොඩක් වෙලාවට 80GB මොකද හරි 100GB හරි මොකද වෙන රටවල ගියාම ගානක් ගෙවමස් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙනවා නෑ. ඒ ඒ ඒක තමයි මූලිකම දේ. අපි මේක දියුණු කරන්නට ඕන නම් අපි අන්ලිමිටඩ් දැන් මම හුඟක් පහුගිය දවස්වල දේශපාලන සාකච්ඡාවලදී නෙමෙයි අපි වියත්මගත් සමග සාකච්ඡාවලදී මම හැමතිස්සෙම දැක්කේ තරුණ තරුණයෝ ඉන්නවා මේ අවස්ථාව ගන්න. ඒකම අනිත් එක තමයි මම හුඟක් දැක්කපු දෙයක් තමයි විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය මුල් කරගෙන මේ වැඩ කරන තරුණ කම්පනීස් තියෙනනේ සමාගම්. ඒවා මට හිතා ගන්න බෑ ඇයි අපි මේ කොළඹම ඉන්නේ. මේවට කොළඹ ඉඳලා වැඩක් නැහැ. ඉතින් මම හිතන්නේ ඒකට මූලික හේතුව තමයි මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක නැති එක. හැබැයි ඒකට අවශ්‍ය පරිසරය තියෙන්නේ කොළඹින් පිට. දැන් මේ ශේෂ්ත්‍රයේ වැඩ කරන තරුණ තරුණියන් කැමති නෑනේ උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් වැඩ කරන්න. ඒගොල්ලන්ට ඕන. ඒගොල්ලන්ට කැමති වෙලාවක ඇවිල්ලා වැඩ කරන්නට ඕන. අනිත් වෙලාවට ඒගොල්ලන්ට හිතන්න ඒ අවස්ථාව දෙන්නට ඕන. ඉතින් මම හුඟක් වෙලාවට හිතන්නේ මම කතා කරලා තියෙනවා මේ මේවා පිටට ගෙනියන්නට ඕන. පිට තමයි හොඳ ඒකට හොඳ එන්වයරන්මන්ට් එක තියෙන්නේ. එතකොට හැබැයි ඒකට අවශ්‍ය ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවලප්මන්ට් එක රජයක් විසින් කරලා දෙන්නට. මේව තමයි මගේ මූලික වශයෙන්ම මේ තාක්ෂණය පිළිබඳව කතා කරනකොට මම මගේ ප්‍රමුඛත්වය තමයි මේ
ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන් එකක් අන්ලිමිටඩ් ඇක්සස් එකක් ෆාස්ට් ඇක්සස් එකක් දෙන්න අවශ්‍ය ඩිවලොප්මන්ට් එක කරලා දෙන්න. ඒ වගේම ලංකාවේ ඔබතුමා දන්නවා ඇති ලංකාවේ මේ ගේමින් ඉන්ඩස්ට්‍රි එක ගේම්ස් එහෙම හොඳ වැඩකාරයෝ ඉන්නවා ගේම්ස් හදන. ඒ වගේම ඇප් ඩිවලොපර්ස්ලා ඉන්නවා අමුතු ක්‍රියේටිව් වැඩ කරන. හැබැයි ඒගොල්ලන්ට මේ ප්ලැට්ෆෝම් එකක් නැහැ ජාත්‍යන්තර රැඳ. මොකද දැන් සිංගප්පූරු එහෙම ගත්තම ගවර්න්මන්ට් එකෙන් ගොඩක් අයට උදව් කරනවා. ඔබතුමාට පුළුවන් ද මේ ප්ලැට්ෆෝම් එක මේ රටේ තරුණයන්ට හදන්න? දැන් ජර්මනියේ සහ සමහර මේ යුරෝපයේ රටවල සහ ගොඩක් රටවල දැන් 2035-40 වෙනකොට ඒගොල්ලන් කියනවා මේ රිනියබල් එනර්ජි සෝලා සහ මේ ඉලෙක්ට්‍රික් කාස්. ඔබතුමාට එහෙම ඉදිරියේදී ලංකාවේ තැනකට ගෙනියන්න ඕනේ විෂන් එකක් තියෙනවද? මොකක් හරි ප්ලෑන් එකක්? අනිවාර්යෙන්ම එතෙන්ට අපි යන්න ඕන, විසඳන්නට ඕනේ. දැන් අපි සිංගප්පූර මම සිංගප්පූර හැම දිශම ගන්න අපේ ළඟම රට හින්දා ගොඩක් වෙලාවට දැන් ඩිසේබල් අයට ඇස් පේන්නේ නැත්නම් ඒගොල්ලන්ට එක එක පහසුකම් තියෙනවා. සමහරලාට ගොඩ නැගිල්ලකට යන කොහරි තැනකට යනවා නම් ඒගොල්ලන්ට වෙනම ප්ලැට්ෆෝම්ස් හදලා තියෙනවා යන්න. හැබැයි අපේ රටේ එහෙම දෙයක් නැහැ. ඔබතුමාට ප්ලෑන් එකක් තියෙනවද මේ ඒගොල්ලන්ට ප්‍රොටෙක්ට්? ඒ වගේම දැන් ගොඩක් අනිත් රටවල දියුණු රටවල මේ ජොබ් ඔපචුනිටීස් දෙන අය, ඒ කියන්නේ ඩිසේබල් නම් ජොබ් ඔපචුනිටීස් ඒ කම්පැනි එකෙන් ගත්තොත් ඒගොල්ලන්ට ටැක්ස් එකක් අඩු කරනවා. අපේ රටේ එහෙම ක්‍රමයක් නැහැ. ඔබතුමාට පුළුවන් ද එහෙම දෙයක් හදන්න? අනිවාර්යෙන්ම ඇත්තටම මම ඒ සංගමය දැන් වෙන දියුණු රටවල අපි මේ මම මේ දියුණු රටවල කියන්නේ මට අපි අපේ තරුණයන්ගේ සිහිනය තමයි කවදාද මේ ලංකාව ඒ වගේ තැනකට යන්න. ගොඩක් වෙලාවට මේ එළියට ගියාම කුණු බක්කි වෙනවා. ඒ කියන්නේ හරියට කුණු රීසයිකල් කරන්න. ඉතින් අපි පෞගීටිගේ දැක්කා ලොකු ප්‍රශ්නයකුත් උනා අපේ රටේ. ඒකට ඇත්තටම ඔබතුමාගේ කාලේ රාජපක්ෂ ආණ්ඩුව තිබ්බ කාලෙත් චෝදනා ලැබුණා මේ කුණු ප්‍රශ්නෙට විසඳුමක් දුන්නේ. දැන් ඔබතුමාට මොකක් හරි පිළිවෙලක් තියෙනවද මේ රීසයිකල් කරන එක මේ රටේ? ඒ කියන්නේ කොළඹ එළියට ගියාම හැමතැනම කුණු හරියට දාන ප්ලාස්ටික් එක වෙතන බෝතලේ මෙතන එහෙම පිළිවෙලක් තියෙනවද?